ආයුබෝවන් සුබ උදෑසනක් ස්වාධීන රූපවාහිනී සේවය කැලණි විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහනයි මේ ඔබ දැනටමත් දන්නවා තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන අපස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කරලීම උදෙසා සකස් වූවක් බව ඒ අනුව තක්ෂිලාව වැඩසටහනෙන් අපස උසස් පෙළ විභාගය සඳහා නියමිත विषय करुणु उपवेत अप साकाच्चा कर्मीन इदिरिपत करलीमट बलापुरुत्तु वेनवा मे अटते अद साकाच्चावान्ने देशपालन विद्याव पिलिबंद विषय ओब दैंटमत् दन्नवा देशपालन विद्याव विशेषेस्त्रय तुल राज्य पिलिबंद हदैरीम इतामत्म वेदगत् कारणयक् वशयेन सलकनवा विशेषयेन्म देशपालन विद्यावे विषय केन्द्रीय विषयक् हटियट नैत्तम् केन्द्रीय තේමාවක් හැටියට රාජ්‍ය පිළිබඳ සංකල්පය අපි අවධානය යොමු කරනවා. අද අපේ වැඩසටහනෙන් රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් වන්නා වූ විවිධ න්‍යායන්, ඒ වගේම රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් වී තිබෙන විවිධ මතිමතාන්තර සාකච්ඡා කරලීමට බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන සඳහා පැමිණ සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පියදාස අතුකෝරළ මහතා, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා. ඔබ දෙදෙනාම මා සාදරයෙන් පිළිගන්නවා. රාජ්‍ය පිළිබඳ හැදෑරීමේදී මා හිතනවා ඔබ දැනටමත් දන්නවා රාජ්‍ය පිළිබඳ සංකල්පය දේශපාලන විද්‍යාවේ ඉතාමත්ම දීර්ඝ කාලයක් පුරා අවධානයට ලොමු වූ සංකල්පයක් කියන කාරණාව. රාජ්‍යයක් යනු प्रधान वशेन भूमिय इवागेम जनगहने इवागेम आंडुवाक इवागेम स्वाधिपत्याक यान अंगवलीन एतुलत आयतनयक वशेन तमा अपि सलकान्ने अपि राज्य पिलिबंद हदाराद्दि अपि दन्नवा प्रधान वशेन राज्यक वशेन सलकीमट भूमियक अत्यावश्य बव ए भूमिये प्रमाणय कुडा विय हकि विशाल विय हकि नमुत भूमियक पवैत्म राज्यक पवैत्म केरहि अत्यावश्य वशेन्म बलपानु लबनवा දෙවනුව ජනගහනය අපි දන්නවා ඕනෑම රටක ජනගහනයක් සිටිනවා. මේ ජනගහනය අතිවිශාල ජනගහනයක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් එමේ චීනය, ඒ වගේම ඉන්දියාව වගේ රටවල්, ඇමරිකාව වගේ රටවල් අතිවිශාල ජනගහනයක් සිටිනවා. ඒ වගේම කුඩා ජනගහනයක් සිටින කුඩා රටවලුත් තිබෙනවා. ඒත් මේ ජනගහනයේ ප්‍රමාණාත්මතාවය කෙසේ වෙතත් අපි ප්‍රධාන වශයෙන්ම සලකනවා රාජ්‍යයකට ජනගහනයක පැවැත්ම ඉතාමත්ම අත්‍යවශ්‍යයි කියන කාරණාව. තුන්වෙනුව ආණ්ඩුව. ආණ්ඩුව වෙනුවෙන් අදහස් කරන්නේ රාජ්‍යයේ ක්‍රියාත්මක යාන්ත්‍රණය. අපි දන්නවා රාජ්‍යයේ රාජ්‍ය බලය මෙහෙවන්නේ ආණ්ඩුව විසින්. ආණ්ඩුව විසින් තමයි රාජ්‍යයේ පාලන කටයුතු සියල්ලක්ම කරගෙන යන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව විවිධ ස්වරූපයන් ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයන් ගන්න ආණ්ඩුව, ඒ වගේම සමාජවාදී ස්වරූපයන් ගන්න ආණ්ඩුව, ඒ වගේම ෆැසිස්ට්වාදී ස්වරූපයන් ගන්න ආණ්ඩුව. මේ කුමන ආකාරයේ ස්වරූපයන් ගන්න ලබන ආණ්ඩුව තිබුණත් මේ හැම රාජ්‍යයකටම ආණ්ඩුවක පැවැත්ම අත්‍යවශ්‍ය වෙනවා. එසේනම් රාජ්‍යයක් පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම සාධකයක් වශයෙන් ආණ්ඩුවක අවශ්‍යතාවය මැනවින් ඔප්පු වෙනවා. තුන්වෙනි හතරවන කාරණාව තමයි ස්වාධිපත්‍ය. භූමියක්, ජනගහනයක්, ඒ වගේම ආණ්ඩුවක් වගේම ස්වාධිපත්‍ය නැමැති බලය රාජ්‍යක පැවැත්ම සඳහා අනිවාර්යම අවශ්‍ය වෙනවා. ස්වාධිපත්‍යයක් නොමැති රාජ්‍යයක් අපට රාජ්‍යයක් වශයෙන් පිළිගන්න බෑ. ස්වාධිපත්‍ය වශයෙන් අපට බොහොම සරලව හැඳින්වුවොත් රාජ්‍ය සතු උත්තරීතර බලාධිකාරිය වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුව තමන්ගේ ජනගහනය කෙරෙහි, තමන්ගේ රාජ්‍ය කෙරෙහි සිය බලය ව්‍යාප්ත කරන්නේ ස්වාධිපති බලය මුල් කොටගෙන. සිය ජනතාවට අන නියෝග සහ පාලනය සම්බන්ධයෙන් විවිධ වූ නීති රීති පනවන්නේ ඒ ස්වාධිපත්‍ය මුල් කොටගෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම ආණ්ඩුවකට ස්වාධිපත්‍ය භාවිතා කරමින් රාජ්‍යයේ පාලනය නැත්නම් ජනතාව කෙරෙහි පාලන බලය මෙහෙවීමට අවශ්‍ය බලය පැතිරෙනවා. එතකොට මෙවැනි ප්‍රධාන සාධක හතරකින් සමන්විත රාජ්‍යය පිළිබඳ විවිධ වූ මතිමතාන්තර තිබෙන බව මා කලිනුත් සඳහන් කරා. විශේෂයෙන්ම රාජ්‍යයේ ආරම්භය පිළිබඳ, එහෙම නැත්නම් රාජ්‍යයේ විකාශනය පිළිබඳව ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් සලකනවා රාජ්‍ය පිළිබඳ ඇති වුණු මතිමතාන්තර, එහෙම නැත්නම් රාජ්‍යයේ සංකල්පයේ වර්ධනය ග්‍රීක යුගයෙන් ආරම්භ වී
शतवर्ष गणनावक पुरा विविध उ परिवर्तने अंट लक्मी विविध उ प्रवणतावे अंट लक्मी विकाशने उ भव मांग मेहदी महाचार्य पी अतुकोरल महताट आराधना करना राज्य विकाशने पिलिबंद मतवादयक नतन राज्य विकाशने पिलिबंद यम किसी आकार कट खरुण अपवेत इदिरिपत् करन कियल एतटम देशपालन विद्याव पिलिबंदव कथा किरीमेदी प्रधानम वेदगत्म तेमाव राज्य किन कारणे एतटम मिट कालिम प्रकाशुना संत महात्म्यागिन राज्य किल कियन्नेट्टटम मिनिस्सु सिविल समाजेट प्रविष्ट वीम समगम मिनिस्सु किसियम आकारेक पालनेकट नतु वीमक सिद्ध वेनवा एतटम मे नतु वेन पालने स्वरूपय अणुव तमयि एतटम मे राज्य कियन संस्थाव अपट दकिन लबेन्नि हबैयि मेक अपिट मेक पिलिबंदव अवदान योमु करनकोट विशेषयेन ग्रीक अवधिय उताम वेदगत् वेनवा मोकद ඒ අවදීදී රාජ්‍ය කියන ආයතනයක් තිබුණා. හැබැයි නමුත් මේ අද අපි කතා කරන බදු රාජ්‍යයක තත්වයක් නෙමෙයි තිබුණේ. සම මේ අවදීදී තිබිච්ච ඒ රාජ්‍ය ස්වરૂපය පැහැදිලිවම හැඳින්ුවේ පෞර රාජ්‍ය. එහෙම නැත්නම් නගර රාජ්‍ය සිටි ස්ටේට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒතර මේ සිටි නැත්නම් නගර රාජ්‍යන් කියන ඒවා ගණනාවක් ग्रीसिय तुल अतरम किस्तुवर्ष पश्चिम हावीन शतवर्ष वाले क्रियात्मक मैं विशेषत्यतम अतटम एक नगर पदनामकन पालन क्रम पेवतना मे पालन क्रम उल्ट ये नगर वल जीवत्च शेल मिनीसु संबंध तरह अदापि कथाकरण आकारे व्यवस्थादायक विधायक अधिकरण आयतन वगेम स्वरूपे पालन तंत्र अतटम ग्रीक अवधि क्रियात्मक महामंडलय वगेम कौंसिले वगिकीन आयतन वगेम अधिकरणे पेत्तबेल पे बंधु आयतन मे ग्रीक राज्य क्रमे तुल ग्रीक पौरराज्य क्रमे तुल तिबुणा त्रिमेकती विच विशेषत्यतपरमकालिंकि वगे सेलु देनामेकट संबंध वेला तीरणगनीमे क्रियावलियकट संबंध वीम ते कैत्रम देशपालन विद्यावधि हुन ऋजु प्रजातंत्रवादी केला मिनिसु सेलु देनामेकट एकत वेला पालन पालन तींदु गणीम ते एक अत्तटम ए अवधिकरण हेकियावक लभुना एकाल ए अवधि ग्रीसी पवतिच्च जनगहने सीमित वीम एवगेम ए कुडा कुडा प्रदेश वलट मिनिसु संकेंद्रणे वीम निसा इबदु तींदु गणीमे पहासुवक एति उना अत्तटम विशेषयेन जनगहने सीमित जनगहनेक सिटीम निसा एतर हबैयि नमुत अपि मे राज्यत एक्क बद्ध वेच्च मूलिक संकल्प हेम दयाकम अपट दकिन लभिनो मे ग्रीक अवधि आरंभ अदापि कथाकरण विवस्ताव वेन्न पुलवांग नीति वेन्न पुलवांग युक्ति वेन्न पुलवांग मे कीन हेम ऐतिहासिक मेम पिलिबंधु एतटम मूलिक वशयेन आरंभ विशाल वशयेन मतवाद चिंतन गोडनगिन एतने ग्रीक अवधि तर मे राज्य संबंधी ग्रीक सह रोम अवधि अपट इवागेम वेदगत्तेनो तर मे बंधु तिविच मे राज्य क्रमेय अपट पेनवा मेक मे खाल्या तेक्क किसियम आकारेक वेनसकट भाजने वेनवा तर वेनसकट भाज विनेन अवधिय ईलंग अवधिय हटिट अपट केनकुट दकिन्न पुलुवां कथा करन्न पुलुवां मध्यतन अवधिय कियन एक विशेषयेन मेकत यूरोपीय तुल शतवर्ष पश्चिमी शतवर्षे सिट 15वेनी शतवर्षे दक्वा केन शतवर्ष 10क खाल्या අවුරුදුගත දහහක වගේ ප්‍රමාණ ප්‍රමාණයක කාල පරිච්ඡේදයක් තුල ක්‍රියාත්මක වෙනවා අර ග්‍රීක රෝම අවධිය පරිහානියට ගිහිල්ලා කඩාවැටලා ඊළඟට ඉදිරිපත් වෙන කාල පරිච්ඡේදය තුල ඒතර මේ කාල පරිච්ඡේදය තුල අපට දකින්න ලැබෙනවා විශේෂයෙන් රාජ්‍ය කියන එක අර ග්‍රීක රෝම අවධිය පැවතිච්ච කුඩා ඒකක හැටියට නෙවෙයි විශාල ඒකක හැටියට විශාල ඒකකයක් හැටියට अत्र मेक हेन्दुन्वे शुद्रोम अधिराज्य हटियट विशाल प्रदेश गणनावक्पुरा पैतिर्लतिविच अधिराज्य 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 किसी पालने कला इवागे मे प्रादेशी पालने के ए प्रदेश वल युवराजोरुंग निसीं पालने करां ते दुना अत्र मे पालन क्रमे दी मेदि पैवतिच्च मे राज्य क्रमे तुल अपट दकिन लभेन सुविशेषत्यतम अत्तटम एक पैत्तकिं आगमिक संस्थाव एक
රෝම පල්ලිය තමයි තාමත්ම බලගත් ආයතනය බවට පත් වෙන්නේ මේ මධ්‍යතන අවධිය තුල. ඒතර මේ රෝම පල්ලියත් ඒ වගේම පාප් නිලයත් එන්න මේ දෙක ඇත්තටම ආරම්භයේදී අපිට පේනවා පාප් ඉතාම බලගත් පුද්ගලයෙක් හැටියට ලෞකික කටයුතු වලට රාජ්‍ය පාලන කටයුතු වල සම්බන්ධ වෙනවා. නමුත් පසු කාලේ වෙනකොට අපිට පේනවා මේක ක්‍රමානුකූලව පාප්කින් ගිලිහිලා පාලකයන් අතරට මේ தත්ත්වය පාලකයන් බලවත් වෙනවා. මේක ඇත්තටම කාලයක් තිස්සේ ප්‍රචිත්ත ලොකු අරගලයක් හැටියට තමයි විශේෂයෙන් පාප් සහ පාලකයන් අතර බලය ඇත්තටම මෙවදී ක්‍රියාත්මක වෙච්ච ඉදිරිපත් වෙච්ච ප්‍රධානම දේ තමයි ඇත්තටම බලය දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා කියන අදහස. එතකොට ඒ දෙවියන් වහන්සේගේ නියෝජිතය හැටියට ඉන්නේ පාප් සහ පාප්ට තමයි වග කියන්න ඕන පාලකයා කියන කාරණේ. ඒතර ඇත්තටම අද අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පදනමක් ඇත්තටම මේ අවධිය තුල අපට දකින්න ලැබෙන්නේ. මෙන්න මෙහෙම මධ්‍යතන අවධියට ආවෙන් පස්සේ මේ මධ්‍යතන අවධිය තුල ක්‍රියාත්මක වෙච්ච මේ தත්ත්වය අපට පේනවා ක්‍රමානුකූලව සමාජයේ විකාශනය වීමත් සමගම අපට දකින්න ලැබෙනවා. මේ தත්ත්වයේ ඉකුත්තර ඉකුත්වීමට පටන් ගන්නවා විශේෂයෙන් 15 වෙනි ශතවර්ෂයේ අවසාන කාල පරිච්ඡේදයේ පටන්. ඒතර එහෙම ඒ රාජ්‍ය විකාශනයේ නූතන අවධිය නැත්නම් වර්තමාන අවධිය හැටියට අපි කල්පනා කරන 15 වෙනි ශතවර්ෂයේ මහා කාල පරිච්ඡේදයේ ගන්නකොට අපිට පැහැදිලිව පේනවා රාජ්‍ය ස්වરૂපයත් අර ග්‍රීක රෝම අවධි පැවතිච්ච තත්ත්වයට ඒ වගේම මධ්‍යතන අවධියේ පැවතිච්ච තත්ත්වයටත් වඩා වෙනසකට භාජන වෙනවා නූතන අවධිය විශේෂයෙන් 15 වෙනි ශතවර්ෂය වෙනකොට. ඒතර කෙනෙකුට දකින්න පුළුවන් ඇයි මධ්‍යතන අවධිය ක්‍රමානුකූලව බිඳ වැටිලා නූතන අවධියකට මේ සමාජය ගමන් කරේ කියන එක. විශේෂයෙන් වැඩවසම් ක්‍රමයේ පරිහානියට යනවා. ඒ වගේම පල්ලියට දිවිච්ච බලය අඩු වෙනවා. ඒ වගේම පල්ලියේ බලය අඩු වීමට බලපාන ආගමික ප්‍රතිසංස්කරණ පල්ලියේ නායක විසින් ඇතිකරන්ට දෙන ආගමික ප්‍රතිසංස්කරණ. ඒ වගේම අපිට පේන ආර්ථික වශයෙන් විශාල වෙනසකට සමාජයේ භාජන වෙන විශේෂයෙන් ධනවාදයේ ආරම්භ වෙන පටන් ගන්නවා. මෙන්න මේවත් සමගම අපිට පේනවා රාජ්‍ය කියන එකේ ස්වરૂපය නූතන අවධිය වෙන විට විශේෂයෙන් 15 වෙනි ශතවර්ෂයේ මහා කාල පරිච්ඡේදය වෙනකොට වෙනසකට භාජන වෙනවා. එතන මේ වෙනසකට භාජනය වෙන රාජ්‍ය අදාපි හඳුන්වන්නේ ජාතික රාජ්‍ය කියලා. ඉංග්‍රීසියෙන් කියන ඇත්තටම නේෂන් ස්ටේට් කියලා. එතන මෙතෙන්දී සුවිශේෂ සත්‍යය තමයි එක් ජාතියක් පදනම් කරගත්ත රාජ්‍යයක් කියන එක. එක් ජාතියක් සඳහා රාජ්‍යයක් තියෙනවා කියලා. සුවිශේෂ වශයෙන් ඒ බල ප්‍රදේශය තුල ජීවත් වෙන සියලු දෙනාම ඇත්තටම ජාතිය හැටියට සලකනවා. එතකොට මෙන්න මේ නූතන යුගයේ කතා කරන ජාතික රාජ්‍ය. එතකොට මේ ජාතික රාජ්‍ය අර කලින් කිව්වාගේ ඒ මූලික ලක්ෂණ භූමිය, ඒ වගේම ජනගහනය, ආණ්ඩුව වගේ, ඒ වගේම ස්වාධිපත්‍ය බලය. මෙන්න මේ කියන මූලික ලක්ෂණ වලින් සමන්විත ජාතික රාජ්‍යයක ආරම්භය තමයි ඇත්තටම අපට පේන්නේ 15 වෙනි ශතවර්ෂයේ මහා කාල පරිච්ඡේදයේ. ඒතර මේ සමගම මේ රාජ්‍ය ස්වરૂපයත් අපට දකින්න ලැබෙන විවිධාකාරයට වෙනස් වෙමින් යනවා. විශේෂයෙන් රාජාණ්ඩුවල ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බිහි වෙනවා. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු සමහර අවස්ථාවලදී බිඳ වැටිලා ආඥාදායක පාලන ක්‍රම, පැසිස් පාලන ක්‍රම, ඒ වගේම පාලන ක්‍රමේ යම් වෙනස්කම් විශේෂයෙන් සමාජවාදී රාජ්‍යම් වගේ මේ සෑම එකක්ම ඇත්තටම අපට දකින්න ලැබෙන විශේෂයෙන් 15 වෙනි ශතවර්ෂයෙන් පස්සේ රාජ්‍ය ස්වરૂපය ගැන කතා කරනකොට. ඒතර මෙතෙන්දී විශේෂයෙන් අපිට දකින්න ලැබෙනවා නැවතත් මේ නූතන අවධිය වෙනකොට මේ කතා කරන ජාතික රාජ්‍ය එහි බලතල ජාතික රාජ්‍යත් එක්ක ජනතාවක තියෙන සම්බන්ධතාවය අනිකුත් සමාගම් සංවිධාන ස්වේච්ඡා සංවිධානත් එක්ක තියෙන සම්බන්ධය මේව පිළිබඳව දීර්ඝ වශයෙන් විශාල වශයෙන් කතා කරනවා. මේ කතා කිරීමත් සමගම අපට පේන ඇත්තටම මේ ජාතික රාජ්‍ය බලය වර්ධනය කිරීම සඳහා විවිධ දේශපාලන චින්තකයොත් දායක වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ස්වාධිපත්‍ය කියන මේ සංකල්පය ඉදිරිපත් කරමින් බොඩෑන් වගේ අය මේ ජාතික රාජ්‍ය ශක්තිමත් තලයකට ගේන්න උත්සාහ කරනවා. මේකට කිසිදු ආකාරයක අභියෝගයට ලක් කළ නොහැකි බලයක් තියෙන එකම ආයතනයේ රාජ්‍යය කියන මතවාදී ඉදිරිපත් කරනවා. ඒතර ඒට හේතුව තමයි ඇත්තටම අර අවුරුදු 1000ක් වගේ කාල පරිච්ඡේදය, සතවර්ෂ 10ක් කාල පරිච්ඡේදයක් තිබිච්ච එන් නෂ්ටාවශේෂ එකපාරට මැති වෙලා යන්නේ නැහැ නූතන අවධියට ගමන් කරනකොට. තවදුරටත් ආගමික ආයතන
තමන්ගේ බලය වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නවා ප්‍රාදේශීය මට්ටමේ පාලකයෝ නැගී සිටින උත්සාහ කරනවා ඉතින් මේවා කොහොම යටපත් කරමින් ශක්තිමත් පදනමකට රාජ්‍ය ගොඩනැංවීමේ අවශ්‍යතාවය ඇත්තටම 15 සතවර්ෂයෙන් පස්සේ ඇති වෙනවා ඒ ඇති වෙන රාජ්‍ය ගොඩනැංවීමට අවශ්‍ය කරන බලවේගය අවශ්‍ය කරන පදනම දාර්ශනික පදනම ඇත්තටම දේශපාලන චින්තකයන් ලබා දෙනවා ඉතින් විශේෂයෙන් හොබ්ස් වගේ අය බොඩන් වගේ අය මේ අයගෙන් අපට පේනවා මැකියවිලි වගේ අයගෙන් ඉදිරි කාලය තුල මේ රාජ්‍ය ශක්තිමත් පදනමකට අරන් ඇවිල්ලා අදාපි කතා කරන මේ ජාතික රාජ්‍ය කියන දේ සංකල්පයද ස්ථාපිත වෙලා තියෙනවා නමුත් මෙයත් අපට දැනට විවේචනයට අභියෝගයට ලක් වෙමින් පවතින කාල පරිච්ඡේදය විශේෂයෙන් අදාපි මේ කතා කරන 21 වෙනි සතවර්ෂය වෙන විට ඒ කියන්නේ මේ ජාතික රාජ්‍ය අපි කලින් කිව්වා නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල පවත්වාගෙන යන්න පුළුවන් කියන එක වගේම ස්වාධිපත්‍ය බලයක් තියෙනවා නමුත් මේවා අද අභියෝගයට ලක් වෙමින් පවතින කාල පරිච්ඡේදයක් අද අපි ජීවත් වෙන කාල පරිච්ඡේදය මොකද උදාහරණයක් හැටියට අද කතා කරන්නේ ප්‍රාදේශීය රීජනල් කෝපරේෂන්ස් ගැන ඒක ප්‍රදේශ වල තියෙන රාජ්‍යයන් අතර දැඩි සම්බන්ධතාවයක් ඉතින් මේවා ඉදිරි කාලේ වෙනකොට ඇත්තටම මේ තියෙන සීමා බන්ධන නැති වෙලා ගිහිල්ලා තනි එක බල ප්‍රදේශ බවට පත් වීමේ ඉඩකුත් ඉදිරි කාලය තුල තියෙනවා. ඒ වගේම අර ස්වාධිපත්‍ය අපිට රාජ්‍යයකට අසහාය බලයක් තියෙනවා. අභ්‍යන්තර සහ බාහිර කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් කියන මතවාදය තමයි ස්වාධිපත්‍ය. නමුත් මේකත් අද අභියෝගයට ලක් වෙමින් පවතින මේ පවතින වෙනස් වෙමින් පවතින සමාජ ආර්ථික වෙනස් වීම වලට සාපේක්ෂව. ඉතින් මේවා තමයි ඇත්තටම මම හිතන්නේ රාජ්‍ය විකාශනය වීම පිළිබඳව කතා කිරීමේද අපිට ඉතාමත්ම කෙටියෙන් ග්‍රීක අවදී ඉඳලා මේ දක්වා මේ අද අපි ජීවත් වෙන 21 වෙනි සතවර්ෂෙත් අද අපි කතා කරන ජාතික රාජ්‍ය නමුත් 15 වෙනි සතවර්ෂ වල කතා කරපු ජාතික රාජ්‍යට වඩා ඒ ස්වરૂපය ඊට එල්ලෙලා තියෙන අභියෝග අලුතෙන් ඇතුල තියෙන ආර්ථික සහ විශේෂයෙන් තාක්ෂණික වර්ධනය මේවත් එක්ක අද අපි මේ රාජ්‍ය ස්වરૂපය හඳුනාගත යුතු වෙනවා මහාචාර්ය අතුකෝරල මහතා සඳහන් කළ ආකාරයට රාජ්‍ය නැමැති ආයතනය ඉතා දීර්ඝ කාලයක් පුරා විකාශනය වුණු ආයතනයක්. ඒ විකාශනය තුළ විවිධ වූ ගුණාත්මක වර්ධනයන් මේ රාජ්‍ය තුළ ඇති වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ග්‍රීකයේ තිබුණු නගර රාජ්‍ය ක්‍රමය වර්තමානයේ වෙන විට ඉතාමත්ම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම වෙනත් ආකාරයේ දේශපාලන මතිමතාන්තර වලින් සැදුම්ලත් දේශපාලන ආයතන වලින් සැදුම්ලත් ආයතන බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ස්වාධිපත්‍ය වැනි සංකල්ප පවා මහාචාර්යතුමා සඳහන් කරපු ආකාරයකට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න කිරීම වලට අද ලක් වෙලා තියෙනවා. රාජ්‍ය පිළිබඳ හැදෑරීමේදී රාජ්‍යයේ ආරම්භය කවදා කෙලස සිදුනාද කියන කාරණාවත් දේශපාලන විද්‍යාව තුළ අවධානයට යොමු වෙච්ච මාතෘකාවක්. ඇත්තටම රාජ්‍යයට ඉතාමත්ම ඉතිහාසයක් පවතිනවා වගේම රාජ්‍ය ආරම්භ වුණේ කවදාද එහෙම නැත්නම් රාජ්‍ය කෙලස ආරම්භ වුණාද කියන කාරණාව සම්බන්ධයෙන් උත් විවිධ චින්තකයන් විවිධ දාර්ශනිකයන් මතිමතාන්තර ඉදිරිපත් කරලීම අපේ මේ විශේෂේත්‍රය තුළ දකින්න ලැබෙනවා. රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන න්‍යායන් තුළ රාජ්‍ය ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන එක ප්‍රධාන න්‍යායක් තමයි දේවරම් වාදය. විශේෂයෙන්ම 15 ඒ වගේම 16 17 වගේ ශතවර්ෂවල යුරෝපයේ ව්‍යාප්ත වෙලා තිබුණු එක්තරා ආකාරයේ මතවාදයක් හැටියට මේ දේවරම් වාදය හඳුන්වන්න පුළුවන්. දේවරම් වාදය anu කුමක්ද? එහෙම නැත්නම් දේවරම් වාදයෙන් කියවෙන්නේ රාජ්‍ය ආරම්භය පිළිබඳ කුමන මතයක්ද කියන කාරණාව පැහැදිලි කරලීමට මා ආරාධනා කරනවා කතිකාචාර්ය ප්‍රියන්ත මුදිරිගේ මහතාට. ඔව් මේ රාජ්‍ය ප්‍රභවය පිළිබඳ මතවාද අතරින් තව පැරණිතම මතවාදී විදිහට සලකන්නේ දේවරම් වාදී මතය. එතකොට මේ දේවරම් වාදී න්‍යාය 16 17 වෙනි ශතවර්ෂවල යුරෝපයේ පැතිර ගිය ප්‍රධාන දේශපාලන මතවාදයක් විදිහට සලකනවා. නමුත් 16 17 වෙනි ශතවර්ෂවලට පෙර දේවරම්වාදී අදහස් පැතිර ගිය බව අපිට පැහැදිලි කාරණයක්. නමුත් දේවරම්වාදී න්‍යාය න්‍යායක් විදිහට නැත්නම් දේවරම්වාදී මතය න්‍යායක් විදිහට පැතිර යන පටන් ගත්තේ 16 17 වෙනි ශතවර්ෂවල. නමුත් ඊට පෙර දේවරම්වාදය පෝෂණය වෙන්න විවිධාකාරී අදහස් බලපෑව සහ තිබුණා. විශේෂයෙන් ගත්තොත් අපි පැරණි ටිකක් ඈතට ගියාට පස්සේ මනුස්මෘතිය ඒ වගේම භගවත් ගීතාව වැනි ග්‍රන්ථවලින් පැහැදිලිලා තිබෙන්නේ දේවරම් වාදයේ ශක්තිමත් කරන්න අවශ්‍ය මතය. තවත් හොඳ උදාහරණයක් දෙනවා ශාන්ත පෝල් විසින් කරපු ප්‍රකාශයක්.
සෑම ආත්මයක්ම උත්තරීතර බලයට යටත් වන බවත් මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේගේ බලය හැරුණු විට වෙනත් බලයක් නොමැති බවත් මිහි පිට පවතින සෑම බලයක්ම දෙවියන් වහන්සේ විසින් ප්‍රධානය කොට අනුමතකට ඇති බවත් කියන කතාව පැහැදිලි කරලා තියෙනවා. ඒතුරු මේ මතයන් තුලින් පැහැදිලි වෙන්නේ දේවවරම්වාදී න්‍යායක් නිර්මාණය වීමට මේ අදහස් බලපෑව කියන එක. නමුත් දේවවරම්වාදයේ පැහැදිලි න්‍යායක් විදිහට නිර්මාණය වෙන්නේ 16 වන ශතවර්ෂයේදී නූතන ජාතික රාජ්‍ය බිහිවීමත් සමග. එතෙන්දී මේ නූතන ජාතික රාජ්‍ය නිර්මාණය වෙන්නේ ප්‍රාදේශීය රදළ බලයටත්, ඒ වගේම මධ්‍යකාලීන අධිරාජ්‍යයටත්, ඒ වගේම කතෝලික පල්ලියටත් එරෙහිව. විශේෂයෙන් මෙසේ නිර්මාණය වුණු නූතන ජාතික රාජ්‍යයට අවශ්‍ය වුණා දේශපාලනයට පල්ලිය යටත් කර ගැනීමට. එනිසා මෙතෙක් කල් තිබුණේ පල්ලිය විසින් රාජ්‍යයට බලය දෙනවා කියන එක. නමුත් මේ මතය වෙනස් කරලා දෙවියන් වහන්සේ විසින් ඍජුවම රාජ්‍යයට බලය දෙනවාය කියන අදහස නිර්මාණය වීමත් සිදු වුණා දේවවරම්වාදී න්‍යාය තුලින්. ඒතර මෙන්න මේ න්‍යාය පෝෂණය වෙන්න පැහැදිලි අදහසක් ඉදිරිපත් වෙනවා මාටින් ලූතර් සහ ජෝන් කැල්වින් කියන මේ දෙදෙනාගෙන්. ඒතර මේ දෙදෙනාගේ අදහස් බලපෑවා ඍජුවම දෙවියන් වහන්සේගෙන් බලය රාජ්‍යයට නැත්නම් පාලකයාට ලැබෙනවා කියන අදහස. ඒතර ප්‍රායෝගිකව සලකා බැලීමේදී එංගලන්තයේ පළමුවෙනි ජේම්ස් රජු තමයි මේ දේවවරම්වාදී න්‍යාය ප්‍රායෝගික ක්‍රියාත්මක කරා කියලා අපිට පැහැදිලිව සඳහන් වෙන්නේ. ඒතර මේ දේවවරම්වාදී න්‍යාය තුල සකච්ඡාර බඳුනෙන් ප්‍රධාන ලක්ෂණයක් තමයි දෙවියන්ගේ වරමනුව රාජ්‍ය පිහිටව ඇති බවත්, පාලකයන් දෙවියන් විසින් පත් කර ඇති බවත්, පාලකයන් දෙවියන්ට හැර අන් කිසිවෙකුට වග නොකියන බවත් කියන අදහස දේවවරවාදී තුලින් නිර්මාණලා තියෙනවා. ඒ අනුව පැහැදිලි රාජ්‍ය දෙවියන්ගේ නිර්මාණයක් කියන අදහස දේවවරම්වාදී තුල කියවෙනවා. ඒ අනුව දේවවරම්වාදයේදී රාජ්‍ය දෙවියන්ගේ මැවීමක් බවත්, පාලකයා දෙවියන්ගේ නියෝජිතයා බවත්, පාලකයා විසින් පනවන ලබන නීති දෙවියන්ගේ කැමැත්ත බවත්, ජනතාව අනිවාර්යෙන්ම පාලකයාට අවනත විය යුතුයි, හේතුව දෙවියන්ට අවනත වීමක් විය යුතු වීම. අනික් කාරණය තමයි රාජ්‍ය විසින් තම පුරවැසියන්ට දඬුවම් දෙනු ලබන්නේ දෙවියන්ගේ අදහස අනුව, කැමැත්ත අනුව. එතකොට ඒ පව් කමා කිරීම සඳහා තමයි ඒ දඬුවම් ලබා දෙන්නේ. අනිත් කාරණේ තමයි යටත් වැසියන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳ අවසාන බලය පවතින්නේ පාලකයන්ට. එතකොට මෙන්න මේ පාලකයන් මේ බලය ලැබෙන්නේ ඍජුවම දෙවියන් වහන්සේගෙන් කියන කතාව. එතකොට මෙන්න මේ ආකාරයට 16 17 වෙනි ශතවර්ෂවල පැතිර ගිය දේවවරම්වාදී අදහස 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ වන විට ක්‍රමක්‍රමයෙන් සමාජ තුළින් ගිලිහී යන හේතු කාරණා කීපයක් බලපෑවා. ප්‍රධාන කාරණය තමයි විශේෂයෙන් මිනිසාගේ තාර්කික අදහස් වර්ධනය වීම. මිනිසාගේ තාර්කික වීමත් සමග මේ සරල න්‍යායක් වූ දේවවරම්වාදී න්‍යාය පිළිබඳව මිනිස්සු මේ අදහස් පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. විශේෂයෙන් අපි දන්නෝ සමාජ සම්මුතිවාදී අදහස් ප්‍රකාශ වීමත් සමග රාජ්‍ය බිහිවූයේ සමාජයේ ජනතාවගේ ප්‍රතිඵලයක් කියන අදහස් සමග දෙවියන්ට තිබුණු නැත්තන නැතුව ගියා. ඒ වගේම තමයි අනික් කාට රාජ්‍ය පෙබවිලිපඳ නව න්‍යායන් රාශියක් නිර්මාණය වෙනවා 17 වෙනි ශතවර්ෂයේ අගභාගයත් සමග. ඒතර මෙන්න මේ කාරණාත් බලපෑවා දේවවරම්වාදී කියන අදහස සමාජය තුලින් ඉවත් වෙන. අනික් කාරණේ තමයි ප්‍රොටෙස්තන්ත ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණ ඇතිවීම හේතු කොටගෙන අර දෙවියන්ගේ මැවීමක් නැත්නම් දෙවියන්ට දෙවියන් විසින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට යන ගමනේදී ඒ අදහස සමාජයේ තාර්කික මතයක් නොවන අය කියන අදහස පැහැදිලි කරන්න හේතු වුණා. ඉතින් මෙන්න මේ කාරණා නිසා අපිට පැහැදිලි මිනිසාගේ මනස තාර්කික වීමත්, ඒ වගේම නව දේශපාලන මතවාද බිහිවීමත්, රාජ්‍ය පිළිබඳ නව න්‍යායන් රැසක් නිර්මාණය වීමත්, ප්‍රොතෙස්තන්ත් ව්‍යාපාරයේ බලපෑමත් කියන කාරණා නිසා දේවවරම්වාදී අදහස ඉයල් පැන ගිය එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලි දේවවරම්වාදී න්‍යාය කියන්නේ ඉතා සරල එකක්. ඒතරම් ගැඹුරු දර්ශනයක් නෙවෙයි. ඉතින් මේ කාරණා තමයි අපිට මේ මාතෘකාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න සිදු වෙන්නේ. ඔව්. දේවරම්වාදී පිළිබඳ න්‍යාය රාජ්‍ය ආරම්භය දෙවියන් විසින් නැත්නම් දෙවියන්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වුණාය කියන මතය විශේෂයෙන්ම යුරෝපයේ පුරා පැතිර ගිය මතය බව මම හිතන්නේ අපේ කතිකාරයාටතුමා පැහැදිලි කරා. ඒ වගේම රාජ්‍ය ස්වභාවය පිළිබඳ ඉදිරිපත් වුණු මතවාදයන් අතර විශේෂයෙන්ම පැරණි මතවාදයන් අතර බලවාදය විශේෂයෙන්ම වැදගත්කම දරකන. විශේෂයෙන්ම 15 වන ශතවර්ෂයේ ඉදිරිපත් වුණු රාජ්‍ය පිළිබඳ මතිමතාන්තරවල බලවාදය පිළිබඳ අදහස ගැබ්වෙලා තිබුණා. බලවාදය යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද? ඒ වගේම බලවාදයෙන් විස්තර කරන දේශපාලන අදහස් මොනවාද?
ඇත්තටම දේශපාලන විද්‍යාව තුළ කතා කරන ප්‍රධාන අදහසක් තමයි බලය බලය කියන කාරණය. ඒතර මේ බලය කියන කාරණය පිළිබඳව රාජ්‍යත් එක්ක සාකච්ඡා කිරීමේදී මේක පරම වාදී කියලා හඳුන්වන බලවාදය. ඒතර මෙන්න මේ අදහස ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වෙන්නේ 15 වෙනි ශතවර්ෂයේ අග කාලයේ සිට 16 වෙනි ශතවර්ෂයේ මුල් කාලයේ. එතකොට මේ බලවාදී කියන මතවාදය අත වශයෙන්ම රාජ්‍ය පිළිබඳ යථාර්ථවාදී න්‍යායක් විදිහට මේ සලකනවා. මොකද රාජ්‍ය ප්‍රායෝගික තත්ත්වයේ පිළිබඳවයි මේ තුල සාකච්ඡාවට බඳුන්නේ. එයිද අපිට හරි පැහැදිලි. නිකොලොයි මැකියාවෙලි නැමැති චින්තකයා විසින් රචනා කරන ලද කුමාරයා කියන කෘතිය තුලින් රාජ්‍ය බලය පිළිබඳව ඉතා පැහැදිලි එවගෙම ප්‍රායෝගික කාරණා රාශියක් සාකච්ඡා කරනවා. අතර මෙතෙන්දී රාජ්‍ය ආරම්භයට වඩා පවතින රාජ්‍යයේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනවා. මෙහිදී රාජ්‍යයේ බලය ප්‍රධාන වෙනවා කියන අදහසත් පවතින රාජ්‍යයේ ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය කියන අදහසත් ඉදිරිපත් වෙනවා. අනිත් කාරණේ තමයි නිර්මාණය වූ නූතන ජාතික රාජ්‍යයට ශක්තිමත් පදනමක් ලබා දෙන්න මේ කාරණාව හේතු වෙනවා. ඒතර මෙන්න මේ කාරණාව හේතු වෙන අවස්ථාවේදී පැහැදිලි වෙන්නේ නිකොලොයි මැකියාවෙලි විසින් ඉදිරිපත් කළ ලද බලවාදී පිළිබඳ අදහස. එතකොට මෙතෙන්දි කියනවා ජනතාවගේ අවනතභාවයේ රාජ්‍යයට හිමි විය යුතු බවත් රාජ්‍ය බලය තුලින් බිහි වූ සංවිධානයක් බවත් රාජ්‍යයේ පදනම වෙන කිසිම දෙයක් නෙවෙයි බලය කියන කාරණය මේ බලවාදී තුලින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනිත් කාරණේ තමයි බලයෙන් තොරව රාජ්‍යයේ අර්ථ ශූන්‍ය දෙයක් බවටත් ඒ වගේම රාජ්‍යයේ ප්‍රාථමික අරමුණ පළමු අරමුණ බවට පත් වෙන්නේ බලය තහවුරු කොට පවත්වාගෙන යාම කියන මතවාදයත් අදහසත් මේ තුළ සාකච්ඡා වෙනවා. අනිත් කාරණේ තමයි රාජ්‍ය ආධිපත්‍ය සමාජය තුළ ගොඩනැගී ඇත්තේ බලය කියන කාරණය නිසා. ඒ අනුව අපිට පැහැදිලි බලවාදය තුළ පැහැදිලිව කියන කාරණයක් තමයි රාජ්‍ය බලය පදනම් කොටගෙන නිර්මාණ වූ දෙයක් කියන එක. එතකොට මේ මතවාද ඉදිරිපත් කරන ප්‍රධාන චින්තකය වෙන්නේ මැකියාවෙලි. ඔහු කියන කාරණයක් තමයි බලය ලබා ගැනීමත්, ඒ වගේම බලය තහවුරු කර ගැනීමත්, ඒ වගේම බලය ව්‍යාප්ත කර ගැනීමත් කියන කාරණේ. ඒ කියන්නේ නූතන ජාතික රාජ්‍ය නිර්මාණය වීමත් සමග අවශ්‍ය වුණා ශක්තිමත් පාලකයෙක්. එතකොට පාලකයාගේ ප්‍රධාන වකීම් වෙන්නේ බලය ලබා ගැනීම, බලය තහවුරු කර ගැනීම, ඒ වගේම බලය ව්‍යාප්ත කර ගැනීම. ඒ විතරක් නෙවෙයි මෙහිදී මැකියාවෙලි පෙන්වා දෙන පැහැදිලි කාරණයක් තමයි මේ සඳහා අවශ්‍ය කරන නීති සකසා ගත යුතු බවත්, ඒ වගේම නීති රීති ක්‍රියාත්මක කිරීමටත් පාලකයා වග බලා ගන්න ඕන කියලා. අනික් කාරණේ තමයි පාලකයාට සිය රාජ්‍ය බලයේ ශක්තිමත්ව පවත්වාගෙන යාමේදී අවශ්‍ය නම් හොඳ ක්‍රියා මාර්ගත්, ඒ වගේම අවශ්‍ය නම් ඉතා නරක, එහෙම නැත්නම් අපි කියනවා දරුණු ක්‍රියා මාර්ගත් ගැනීමට සිදු වෙනවා කියලා. එහෙදී ඔහු කියන ඉතා පැහැදිලි කාරණයක් තමයි පාලකයා විටක සිංහයෙකු මෙන් ක්‍රියා කළ යුතු බවත්, ඒ වගේම විටක නරියෙකු මෙන් ක්‍රියා කළ යුතු බවත් කියන කාරණය පැහැදිලිව කියනවා. ඒතකොට එහෙනම් මෙතින් පැහැදිලි වෙන්නේ නූතන ජාතික රාජ්‍ය නිර්මාණය වීම සමග ජාතික රාජ්‍යයට ශක්තිමත් පාලකයෙකු අවශ්‍යයි කියන කාරණය. ඒතකොට මෙතෙන්දී මේ මැකියාවෙලිගේ අදහස් තුළින් පැහැදිලි වෙන කාරණයක් තමයි අර මෙතෙක් කල රාජ්‍ය බලය දෙවියන්ට ලබා දීපු තැන ඇත්තරම මැකියාවෙලින් විසින් මේක ඉවත් කරා. ඒ නිසා මේක දේශපාලන විද්‍යාවට කරපු ලොකු සේවයක්. මෙතෙක් කල කිසිම තාර්කික පදනමක් නැතුව තිබුණු තත්ත්වයක් එතුලින් ඉවත් කළා. රාජ්‍ය ප්‍රායෝගික தත්ත්වය පිළිබඳව මැකියාවෙලි සාකච්ඡා කළා තිබෙනවා. අනික් කාරණේ තමයි නූතන ජාතික රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමේදී මැකියාවෙලි පැහැදිලිව පෙන්වල් දෙන කාරණයක් තමයි යටත් වැසියන්ගේ දේපළ මංකොල්ල කන්න කෑම නොකළ යුතු බවත්, ඒ වගේම උන්ට ආරක්ෂාව සපයා දිය යුතු බවත් කියන කාරණය මැකියාවෙලි මෙතෙන්දි පෙන්වල් දෙනවා. අනික් කාරණේ තමයි යටත් වැසියන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන කාරණෙත් මැකියාවෙලි කියනවා. එතකොට මෙතෙන්දි පැහැදිලි වෙන කාරණයක් තමයි පාලකයෙක් තම බලය ක්‍රියාත්මක කිරීමේදී රටවැසි ජනතාවගේ හිත් දිනා ගැනීමට පාලකයා කටයුතු කරන්න ඕන. අනික් කාරණේ තමයි පාලකයෙක් වුණාම යුද්ධයේ පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම තම රටේ ජාතික තම රටේ පුරවැසියන්ගෙන් සමන්විත ජාතික හමුදාවකින් තම රටේ හමුදාව සකස් කරගත යුතු කාරණ කියන කාරණය මැකියාවෙලි කියලා දෙනවා. ඉතින් මෙන්න මේ සමස්ත අදහස් වලින් අපිට පේනවා ශක්තිමත් රාජ්‍යයක් සඳහා ශක්තිමත් පාලකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මතවාදය මැකියාවෙලින් ඉදින් ඉදිරිපත් කළ තියෙනවා. ඒතර මෙන්න මේ මතවාදය පිළිබඳව අපිට දේශපාලන විද්‍යාව තුළ පුරාවටම සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි. බලවාදය, එහෙම නැත්නම් රාජ්‍යයේ කේන්ද්‍රීය සාධකයේ හැටියට බලය
මුල්කොටගත් අදහසක් තමයි බලවාදය තුළින් පෙන්නුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මැකියාවෙලි විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් මේ බලවාදය සඳහා පදනම් වී ඇති බව මම හිතන්නේ ඔබට දැන් පැහැදිලි. එවැගේම රාජ්‍ය ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන මතවාදයන් සලකා බලද්දී දේවාරම්වාදය බිඳවැටීමෙන් පසු එහෙම නැත්නම් දේවාරම්වාදයේ බිඳවැටීම සඳහා හේතු වුණු එක ප්‍රධානතම මතවාදයක් තමයි සමාජ සම්මුතිවාදය. විශේෂයෙන්ම යුරෝපයේ ව්‍යාප්ත වුණත් මේ සමාජ සම්මුතිවාදී මතය ඊට වඩා පැරණි මතවාදයක් කියන අදහසත් දේශපාලන චින්තනය තුළ විටින් විට ඉදිරිපත් වෙලා තියෙනවා. සමාජ සම්මුතිවාදය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියන කාරණාව නැත්නම් ඒ තුළින් ඉදිරිපත් වෙන නව මතවාදය කුමක්ද කියන කාරණාව මහාචාර්ය අතුකෝරල මහතා මම හිතන්නේ පැහැදිලි කරනවා. ඇත්තටම රාජ්‍ය පිළිබඳව කතා කිරීමේදී විකාශනය පිළිබඳව කතා කිරීමේදී ඉතාම වැදගත් අදහසක් තමයි සමාජ සම්මුති රාජ්‍ය න්‍යාය. මේ සරලව කිව්වොත් ඇත්තටම පාලකයෙක් බිහිවන්නේ සමාජයේ සම්මුතියක් තුළින් කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතර ඇයි මේ බඳු අදහසක් ඉදිරිපත් වෙන්නේ කියන කාරණය අපට කෙටියෙන් සලකා බලන්න වෙනවා. විශේෂයෙන් මේ අදහස් ඉදිරිපත් වෙන්නේ 17 වෙනි ශතවර්ෂයේ එංගලන්තයේ ජීවත් වෙච්ච හොබ්ස් වගේම ජෝන් ලොක් සහ ස්විස්සලන්ත කාලයක් ජීවත් වෙච්ච ප්‍රංශ ජාතික රූසෝ කියන මේ තුන්දෙනා තමයි ඇත්තටම මේ අදහස මූලික වශයෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. ඒතර මෙබඳු අදහසක් ඉදිරිපත් වෙන්නේ ඇත්තටම ඒ වන විට පැවතිච්ච විශේෂයෙන් අර කලින් සාකච්ඡා කළපු රාජ්‍ය නිර්මාණය කළේ දෙවියන් වහන්සේ කියන මතවාදයට විකල්පයක් හැටියට ඉදිරිපත් වෙච්ච මතවාදයක්. ඇයි මෙබඳු මතවාදයක් ඉදිරිපත් වෙන්නේ කියන එකත් වැදගත් වෙනවා. විශේෂයෙන් 17 වෙනි ශතවර්ෂය වෙනකොට අපට පේනවා අර කලින් පැවතිච්ච වැඩවසම් රාමුව සමාජ රාමුව ක්‍රමානුකූලව බිඳවැටෙමින් නව සමාජයකට සමාජයේ ගමන් කරමින් තියෙනවා. ඒතර මේ නව සමාජයට අවශ්‍ය කරන දේශපාලන ව්‍යුහයක් දේශපාලන රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය දැනෙන සමාජයට. ඒතර මේ දැනෙන අවශ්‍යතාවයත් එක්ක අපට පේනවා මේ ප්‍රධාන වශයෙන් චින්තකයෝ තුන්දෙනෙක් විසින් මේ අදහස ඉදිරිපත් කරන. හැබැයි මේක බටහිර ඒ රටවල් වලින් ඉදිරිපත් වුණත් අපි මේ පෙරදිගට ගමන් කළොත් එහෙම විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් වල අපේ රාජ්‍ය ඇතිවීම සම්බන්ධයෙන් බෞද්ධ මතය කියලා මතවාදයක් තියෙනවා. විශේෂයෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ කියන කතා කරන්නෙත් ඇත්තටම මේ සමාජ සම්මුතියක් තුළින් පාලකෙක් බිහි වුණා කියන අදහස තමයි ඇත්තටම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකත් වැදගත් වෙනවා. මොකද මේ අදහස් කෙනෙකුට දකින්න පුළුවන් අපි මේ බටහිර දේශපාලන චින්තනය තමයි ප්‍රධාන වශයෙන් නැහැ. එහෙම එකක් නැහැ. ඇත්තටම පෙරදිග දේශපාලන චින්තනය තුළ මේ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් අරිට බොහොම කාලයකට පෙර ආතුව. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂය වගේ. දැන් කොහොම වුණත් අපි මේ පාඨ මාලාව තුළ විශේෂ අවධානයක් යොමු කරනවා බටහිර දේශපාලන චින්තනය තුළ මේ සමාජ සම්මුති මතවාදයේ අදහස ඉදිරිපත් වෙච්ච ආකාරය. ඒතර මේදී විශේෂයෙන් මේ හොබ්ස් ලොක් සහ රූසෝ කියන මේ තුන්දෙනාම කතා කරන්නේ සම්මුතියක් තුලින් පාලකයෙක් බිහි වුණා කියන. ඒතර මේ සම්මුතියක් ඇයි මිනිස්සු ඇති කරගත්තේ කියන එකට ඒ කට්ටිය කියන හේතුව. හේතුව තමයි මේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ ඉස්සෙල්ලා හොඳට ස්වර්ණමය ජීවිතයක් ගත කළා. පසු කාලේ වෙනකොට මිනිස්සු අතර අඬදබර ඇති වෙනවා. කලකෝලහල ඇති වෙනවා. මේ කලකෝලහල ඇතිවෙච්ච මේ කාල පරිච්ඡේදය ඇත්තටම ස්වාභාවික අවධියක් හැටියට තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒතර මේ ස්වාභාවික අවධිය තුළ මිනිස්සුන්ටම අවබෝධ වෙනවා තමන්ගේ ජීවිත සහ තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් ආකාරයක සම්මුතියකට එන්න ඕනේ කියන එක. ඒතර මෙතන පැහැදිලි වෙන කාරණයක් තමයි ඇත්තටම රාජ්‍ය කියන එක ඇති වෙලා තියෙන ඇත්තටම අවුල් වියවුල් සහගත තත්ත්වයක් තුළ සාමකාමී සමාජ රාමුවක් ඇති කිරීමට පාලනයක අවශ්‍යතාවය දැනෙන්නේ. ඒතර ඒ අදහස තමයි ඇත්තටම මේ තුන්දෙනාත් ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ කියනවා ඇත්තටම මුලදී හොඳ තත්ත්වයකින් ගත කරනවා. නමුත් මිනිස්සුන්ටම මිනිස්සු තුළ ඇති වෙන ගැටුම් නිසා ආරවුල් නිසා කලකෝලහල් නිසා මිනිස්සුට සිද්ධ වෙනවා ඇත්තටම පාලකයෙක් බිහි කරගන්න. ඒතර හොබ්ස් කියන්නේ ඇත්තටම මේ පාලකයා සහ මිනිස්සු අතර සම්මුතියක් ඇති වෙනවා. හැබැයි මේ සම්මුතිය ඔහුගේ අදහසට අනුව විස්තර කරන ආකාරයට අනුව මේක ඒක පාර්ශ්වික සම්මුතියක්. සාමාන්‍ය සම්මුතිය අපි දන්නවා පාර්ශ්ව දෙකක් ඉන්නවා. එතකොට පාර්ශ්ව දෙකටම යම් කිසි ආකාරයක වගකීමක් තියෙන්න ඕන.
නමුත් හොබ්ස් විස්තර කරන මේ සමාජ සම්මුතිය තුළ ඒක පාර්ශ්වික. මොකද අර ස්වාභාවික අවධිය තුළ මිනිසුන්ගේ ජීවිත දේපල ආරක්ෂා කරගන්න බැරුව හිටපු මිනිස්සුන්ට බල කරනවා ඇත්තටම. එහෙම කෙනෙකුට ඇත්තටම හොබ්ස් විස්තර කරන ආකාරයට මේ සම්මුතියට නාවනම් ඔහුගේ ජීවිත විනාශ වෙනවා. ඒ නිසා මිනිස්සු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු වෙනවා තමන්ගේ සමන්සතු සියලුම බලතල පාලකෙකුට ලබා දෙන්න. හැබැයි මේ පාලකයට ලබා දුන්නන් පස්සේ මේ බලතල පාලකයා असहाय पालक बॉट पत्न इट पास पालक विरुद्ध पालक कटयत पीली बंद किसी आकार विमसा बलिम मिनट हेकिया मेतन हॉप्स विस्तर सामुदित न्याय हे भाई मीट बड़ा वेनसाकन अपट लुक् लोक्यम यदर्ष नमू लिबरल प्रांतवादी देशपालन प्रवाहित आदि आदितम देशपालन चिंत के खरीर तम लोक्यन हंधुना ओहुकन ओहुतर කියන සමාජ සම්මුතිය ගන්නෝ ඔහුත් කියන මිනිස්සු මේ විදිහට කාලයක් හොඳට හිටියා නමුත් මේ ස්වර්ණම අවධියක් ගත කළා නමුත් මේ ස්වාභාවික අවධිය තුළ මිනිස්සු අතර කලකෝලහල ඇති වෙනවා ගැටුම් ඇති වෙනවා ඒ නිසා මිනිසුන්ට සිද්ධ වෙනවා පාලකයෙක් ඇති කරගන්න රාජ්‍ය බිහි කරගන්න නිර්මාණය කරගන්න හැබැයි ලොක් කියන ඇත්තටම මේ නිර්මාණය කරගන්නා මේ සම්මුතියේදී විශේෂයෙන් පාලකයෝ සහ මහජනතාව අතර සම්මුතියක් ඇතිවෙනවා මෙතන මේ මේ තුළ පාලකයා කියන්නේ ඇත්තටම ලොක්කින පැහැදිලිවම බාරකාරී මේ බලය යම් කිසි කාල පරිච්ඡේදයක් සඳහා පවර්ලා දෙනවා හැබැයි මහජනතාවට අවශ්‍ය වෙලාවදී නැවත මේක ගන්න පුළුවන් ඒ කියන්නේ සම්මුතියක් තියෙනවා කොන්දේසි සහිතව ඒතර මේ තුල තමයි ඇත්තටම ඔහු සමාජ සම්මුතිය කියන එක විස්තර කරන්නේ ඒතර අනිත් එක්කන තමයි ඇත්තටම රූසෝ රූසෝ කියන්නේ ඇත්තටම ප්‍රංශේ ඉපදුනා නමුත් ප්‍රංශයේ ඇතිවිච්ච ඒ කාලේ ඇතිවිච්ච කලබල නිසා ස්විස්සලන්තයට ගිහිල්ලා ස්විස්සලන්ත කියන්නේ ඇත්තටම මේ ඍජු ප්‍රාන්තවාදී උපක්‍රම දීර්ඝ කාලයක් තුළ ක්‍රියාත්මක වෙච්ච රටක්. ඉතින් ඒ අත්දැකීම් මත ඔහු ඉදිරිපත් කරන ඔහුත් කියනවා ඇත්තටම මිනිස්සු අතර කලකෝලහල අඬදබර ඇති වුණා. නමුත් මේ අඬදබර තුළ සම්මුතියක් ඇති වෙනවා. හැබැයි මේ සම්මුතියක් තුලින් ඇති වෙන්නේ තනි පාලකයෙකුට නෙමෙයි බලය ලැබෙන්නේ මේ සමස්ත සමාජයට. අද කතා කරන ඇත්තටම මහජන ස්වාධිපත්‍ය කියන්නේ. හැබැයි මෙතෙන්දී මේ රූසෝ ඉදිරිපත් කරන මේ සමාජ සම්මුතිය ටිකක් ගැටළු සහගතයි. මොකද ඔහු පොදු කැමැත්තක් ගැන කතා කරනවා. එතකොට පොදු කැමැත්ත කියන එක කොහොමද තෝරාගන්නේ කියන එක විශේෂයෙන් කුඩා සමාජයකදී නම් එතර ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විශාල සමාජයකදී පොදු කැමැත්ත කියන එක කොහොමද තෝරාගන්නේ? ඔව් පොදු විදිහට යම් යම් මේ ඔහු ඉදිරිපත් කරන මේ කරුණුවල යම් යම් අවුල් සහගත සංකීර්ණ බවක් තියෙනවා. නමුත් ඒ තුල වැදගත් වෙන එකම දේ තමයි ඇත්තම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුල රාජ්‍ය නිර්මාණය වුණා කියන අදහසට එනවා අර ලොක් වගේම. ඒ නිසා මේ අදහස් තුන කැටි කරලා ගත්තොත් අපට පේනවා මේ තුන් දෙනාම එකම මතවාදයක් ඉදිරිපත් කරනවා. නමුත් ලොක් තමයි මේ තුල ඉතාමත් ඉදිරියෙන් ඉන්නේ. අද අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයට අවශ්‍ය කරන මූලික පදනම ඔහු තමයි ඇත්තටම දක්වන්නේ. ඔහු කියනවා ඇත්තටම ඔහුගේ හොඳම ප්‍රකාශයක් තමයි පාලකයා බලෙන් අයහපත් අන්දමින් කටයුතු කරන පාලකයා බලෙන් ඇදලා දැමීමට මහජනතාවට අයිතියක් තියෙනවා කියලා බලෙන් පෙරලා දැමීමට. ඒ බඳු මොකද ලිබරල් ප්‍රාන්තවාදී චින්තකයෙක් වුණාට මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැඩිව කතා කළ පාලකයෙක්. ඉතින් පොදුවේ ගත්තන් පස්සේ මෙන්න මේ මතවාද තුනක්. නමුත් මේ තුල අපට රූසෝගේ මතවාදය සහ හොබ්ස්ගේ මතවාදය ඇත්තටම ගත්තොත් ඔහු ඒ බඳු අදහසක් ඉදිරිපත් කරේ ඇයි කියන කාරණේ ගත්තොත් ඇත්තටම හොබ්ස් විශේෂයෙන් එංගලන්තයේ මේ 17 වෙනි ශතවර්ෂය තුළ පැවතිච්ච දේශපාලන ව්‍යාපාරයක් තිබුණා. ඒක තමයි ඇත්තටම රජුරුවන්ගේ බලය වැඩි කළ යුතුයි කියලා එක කණ්ඩායමක් සටන් කළා. තවත් කණ්ඩායමක් ක්‍රියා කළා රජුරුවන්ගේ බලය සීමා කළා. ඒක පාර්ලිමේන්තු බලය වැඩි කරන්න ඕනේ කියලා. හොබ්ස් ඇත්තටම උදව් කළේ අර රජුරුවන්ගේ බලය වැඩි කළ යුතුයි කියන කණ්ඩායමේ නායකයෙක් හැටියට. ලොක් ඒකේ අනිත් පැත්ත ඇත්තටම. ඉතින් අපට පේනවා මේ අය මේ කට්ටිය මේ සමාජ සම්මුති මතවාදයේ කොට නැංවීමේදී ඒ අය ප්‍රිය කළේ අදහස් මේ තුලට ඇතුළත් කරනවා. ඉතින් විශේෂයෙන් දේශපාලන විද්‍යාව තුළ මේ මතවාද ඉදිරිපත් කිරීමේදී ඒ පුද්ගලයා මොනවටද කැමැත්තක් දක්වන්නේ ඒක ඒ පසුපස තියෙනවා ඇත්තට. මේක හොඳටම පැහැදිලිවන්නේ සමාජ සම්මුති රාජ්‍ය න්‍යාය තුලත්. ඔවුන්ගේ විශේෂයෙන් ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම් විශේෂයෙන් රූසෝ වගේ අය ඍජුපරන්තවාදී මිනිස්සුන්ට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. කවුරුත් පාලකයෙක් නොවිය යුතු කියන මතවාදිනේ ඇත්තටම ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා තමයි ඔහු කතා කරන්නේ මේ බලය කියන එක සමස්ත සමාජ මේ සම්මුතිය තුලින් බලය ලැබෙන්නේ තනි පුද්ගලයෙකුගේ සමස්ත සමාජයෙන්. එබැවින් මේක ඉතාමත් අද කතා කරන නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුල මහජන ප්‍රජාතන්ත්‍රවාදය මහජන ස්වාධිපත්‍ය පිළිබඳව අද කතා කරන නමුත් යම් යම් සංකීර්ණ ස්වභාවයක් තියෙන නමුත් මූලික වශයෙන් ගත්තන් පස්සේ අර දේවරම්වාදී අදහස් වලට පටහැනිව
විශේෂයෙන් නූතන අවධිය තුළ ඇතිවීමෙන් තිබිච්ච නව සමාජ ක්‍රමයට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් කිරීමට විශේෂයෙන් ඉවහල් වෙන අදහස් ලොක්වාගේ ලොක් සහ රූස වගේයන් ඉදිරිපත් වීම තමයි අපට දකින්න පුළුවන් මේ සමාජ සම්මුති කියන න්‍යාය තුළ. ඔව්, රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදී කරණය වීම තුළ ඇත්තටම සමාජ සම්මුතිවාදයේ විශාල සේවාවක් කරා. විශේෂයෙන්ම මහාචාර්යතුමා සඳහන් කරපු ආකාරයට රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රකරණය වීම සඳහා සමාජ සම්මුතිවාදීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සමාජ සම්මුති න්‍යාය, ඒ කියන්නේ මහජන බලය, එහෙම නැත්නම් රාජ්‍ය බලය මිහිමත පවතින බලයක්. ඒක දෙවියන්ගෙන් හෝ එහෙම නැත්නම් පිටස්තර බලවේගයකින් ලැබුණු බලයක් නොවේ. ඒක ජනතාව අතරත පවතින බලයක් කියන කාරණාව විශේෂයෙන් වැදගත් වුණා. දැන් මේ මත ඉදිරිපත් වුණු මතවාදයන් මා හිතන්නේ විශේෂයෙන්ම 17-18 සියවස්වල විශාල වශයෙන් වර්ධනය වෙලා, ඒ වගේම රාජ්‍යයේ ගුණාත්මක භාවය විශාල වශයෙන් වර්ධනය වෙන්න හේතු වුණා. රාජ්‍යය පිළිබඳ මතවාදයන් විමසනකොට මා හිතන්නේ ලිබරල් වාදී මතයත් වර්තමානයේ ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම වර්තමාන මතවාදයන් අතරත ලිබරල් වාදී මතයට විශාල තැනක් ලැබෙනවා. ඒ වගේම ලිබරල් වාදී මතවාදය තුළ රාජ්‍යයේ ස්වභාවය සහ රාජ්‍යයේ වැදගත් භාවය යම්කිසි ආකාරයකට විස්තර කරලීමට විවිධ දාර්ශනිකයන් චින්තකයන් සමත් වෙලා තියෙනවා. මහාචාර්ය අතුකෝරළ මහතා, ලිබරල් වාදී දර්ශනය තුළ රාජ්‍ය කොහොමද විග්‍රහවන්නේ? ඔව්, ඇත්තටම රාජ්‍ය සම්බන්ධයෙන් ලිබරල් මතවාදය කතා කිරීමේදී එක න්‍යායක් හැටියට ඉදිරිපත් වෙන්නේ 18 වෙනි සතවර්ෂයේ. නමුත් අපට පේනවා මේක වරින් වර ඊට කලිනුත් මේ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් විශේෂ න්‍යායක් හැටියට ඉදිරිපත් වෙන්නේ 18 වෙනි සතවර්ෂයේ ඉඳලා. ඒතර මේක තුල මේකින් කියන තාමත්ම සරලව කිව්වොත් ඇත්තටම රාජ්‍ය මහජන සුබසිද්ධිය සඳහා ඇති කරගන්නා ලද්දක් කියන අදහස තමයි ලිබරල් වාදය තුල කියන්නේ. හැබැයි මේක ඉදිරිපත් වීම තුල මේක පිටිපස තියුණ දේශපාලන දර්ශනයක්. ත්‍රේ දේශපාලන දර්ශනය තමයි ඇත්තටම ආරම්භයේදී විශේෂයෙන් 17 වෙනි සතවර්ෂයේ ඉඳලා ඉදිරිපත් වෙන මතවාදය තමයි අපට දකින්න ලැබෙන්නේ ලිබරල් වාදය. ලිබරල් වාදය කියලා කතා කරන්නේ ඇත්තටම සම්පූර්ණ නිදහස, මහජනතාවගේ නිදහස. ලිබරල් කියන වචනේත් එන්නේ ඇත්තටම නිදහස කියන එක. මේ මහජනතාව වඩාත්ම නිදහස් සමාජයක් තුළට කොහොමද ගමන් කරන්නේ, මහජනතාව කොහොමද ජීවත් කරවන්නේ කියන එක. ඒතර එන්නේ ඒ අදහස කැටි කරගත්ත මතවාදය තමයි සම්භාව්‍ය ලිබරල් වාදය කියලා කියන්නේ ආරම්භයේදී ඉදිරිපත් වෙන්නේ. ඒතර ආරම්භයේදී ඉදිරිපත් වෙන ලිබරල් වාදය තුළ කතා කරන්නේ ඇත්තටම රාජ්‍ය කියන එකට තියෙන සීමිත කාර්යභාරයක්. දැන් උදාහරණයක් හැටියට ඇඩම් ස්මිත්, ඔහු ඉතාමත්ම ජනප්‍රිය ප්‍රසිද්ධියටපත් වෙච්ච පොතක් ලිව්වා, මේ ජාතීන්ගේ ධනය, වෙල්ත් ඔෆ් නේෂන් කියලා. මේ ජාතීන්ගේ ධනයේදී පැහැදිලිවම ඇඩම් ස්මිත් තර්ක කරන්නේ රාජ්‍යයට තියෙන්නේ කාර්යභාරයන් තුනක්. එකක් තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම. අනික තමයි විදේශ ආක්‍රමණ වලින් ඒ රටවැසියා ආරක්ෂා කර ගැනීම. තවත් එකක් කිව්වා පොදු ආයෝජන කටයුතු. ඒ කියන්නේ ඔය පාසල්, මම්මාවත්, පාලම් වගේ මේවත් රාජ්‍යයෙන් කරන්න ඕන. ඒතර මේව හැරෙනකොට ඉතිරි කටයුතු සියල්ලක ඒ ජන සමාජයේ මිනිසුන්ට පවරෙන්න ඕන. ආර්ථික කටයුතු සම්පූර්ණයෙන් මිනිසු කරන්න. මෙන්න මේක කරනකොට මේ තුළ සුබ සාධනයක් ඇති වෙනවා. රාජ්‍ය කියන එක සීමිත ආණ්ඩුවක්. ඇත්තට මේ කතා කරන්නේ ලිමිටඩ් ගවර්න්මන්ට් කියන එක. සීමිත ආණ්ඩුවක් කියන්නේ. ඒතර සීමිත කාර්යභාරයක් රාජ්‍යයට තියෙනවා. විශාල කාර්යභාරයක් රටවැසියන්ට දෙනවා. ඒ තුළ මිනිසුන්ගේ නිදහසේ ආර්ථික කටයුතු හැසිරෙන්නට දුන්නන් පස්සේ මිනිසුන්ට පුළුවන් වෙනවා තමන්ගේ කටයුතු කරන්න. ඒ වගේ ඒ තුළ සුබ සාධනයක් ඇති වෙනවා කියන්නේ. ඒතර මෙන්න මේ තුළ පැහැදිලිවම නිර්බාධවාදී රාජ්‍යයක් තමයි ඇත්තටම ආරම්භයේදී කතා කරන්නේ ලිබරල් වාදය තුළ. ඒතර මේ ලිබරල් වාදය තුළ ආරම්භයේදී නැත්නම් සම්භාව්‍ය ලිබරල් වාදය තුළ මේ අදහස් අපට පේනවා. පසු කාලෙ වෙනකොට විශේෂයෙන් 19 වෙනි සතවර්ෂයේ මැද කාලේ වෙනකොට අර කියන ඇඩම් ස්මිත්ලා, රිකාඩෝ වගේ ඉදිරිපත් කරපු මතවාද යම්කිසි ආකාරයක ගැටලුවකට භාජනය වෙනවා. හේතුව අර කියන සුබ සාධනය රාජ්‍යයෙන් සිදුවෙන්නේ නැහැ. ඒ ජන සමාජයද මොකද පුජ්‍යලයා නිරන්තරයෙන්ම තමන්ගේ ලාභය වැඩි කර ගැනීම සඳහා අරගලයක යෙදෙන්නේ. ඒ තුළ උන් තමන්ගේ ලාභය කැප කරන්න සූදානම් වෙන්නේ නැහැ, සුබ සාධනෙ වෙන්නේ. ඒතර මෙන්න මෙතන ගැටලුවක් ඇති වෙනවා. විශේෂයෙන් මේ 19 වෙනි සතවර්ෂයේ මැද භාගයේ වෙනකොට
මේ මිනිස්සු මොකද ධනවාදී ඇත්තටම එනකොට සෑහෙන වර්ධනයකට ඇවිල්ලා කාර්මික විප්ලවය සිදු වෙලා මිනිස්සු නගර කරා ඇවිල්ලා කාර්මික නිෂ්පාදන වලට අවශ්‍ය කරන නිර්ධන පන්තියක් බිහිවිලා මේ අයගේ සුබ සාධන නිවාස අධ්‍යාපන සෞඛ්‍ය එතන මෙන්න මේවා සම්පාදනය කිරීමට රාජ්‍ය අසමත් වෙලා තියෙනවා පැවතිච්ච ක්‍රමයට සම්භාලිබරවාද තුල නිසා රාජ්‍ය මොන වගේ තත්ත්වයකට පත් කරන්න ඕනද කියන එක අන්නේ මතවාදී තුල අපට පේනවා විශේෂයෙන් 19 වෙනි සතවර්ෂයේ මැද භාගයේ ඉඳලා මතවාදයක් යනවා විශේෂයෙන් සමාජවාදී අදහස ඒකට විකල්පයක් හැටියට ඉදිරිපත් වෙන අදහස. ඒතල මේ තුල පෙන්눔 කළා මේ මේ මේකේ සුබ සාධනය සඳහා මේ රාජ්‍ය ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. එතෙන්දී මේ ලිබරල් අදහස ඉදිරිපත් කරපු චින්තකය කල්පනා කළා තමන් තවදුරටත් තමන්ගේ මතවාදී අරන් යන්න ඕනේ. එහෙමනම් ඒක නවීකරණය කරන්න ඕන. එතන මේ නවීකරණය කිරීමේ ක්‍රියාවලියක් තමයි ඇත්තටම 20 වෙනි සතවර්ෂයේ මුල් දශක වෙනකොට ඇති වෙන්නේ. විශේෂයෙන් මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල අපිට පේනවා ප්‍රංශය ජර්මනි වගේ රටවල් වල සුබ සාධනය සඳහා රාජ්‍ය මැදිහත් වෙනවා. එතකොට ලිබරල් රාජ්‍ය තුල අපිට පේනවා අර නිර්බාධවාදී රාජ්‍ය මේ 20 වෙනි සතවර්ෂයේ මුල් දශක වෙනකොට සුබ සාධන රාජ්‍යයක් රජය විශාල වශයෙන් සුබ සාධන මැදිහත් වෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය මම්මවත් මේ හැම දෙයක්ම රාජ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය කරන මූලික න්‍යායාත්මක පදනමක් ලබා දෙනවා විශේෂයෙන් කේන්ස් වගේ අය. ඒතර මෙන්න මෙහෙම ආපු මේ ලිබරල් මතවාදී අදහස අපිට පේනවා 1970 ගණන් වෙනකොට ආයිත් වෙනසකට භාජන වෙනවා මේ රාජ්‍ය තුලම ඇති වෙන අර්බුදකාරී තත්ත්වය. හේතුව තමයි ඇත්තටම අර සුබ සාධන රාජ්‍ය තාමත්ම පළල් තත්වයකට පත්වීම නිසා සමාජය තුළ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න තමයි ඇත්තටම විරකියාව සහ උද්දමනය. මේවා තමයි ඇත්තටම බටහිර රටවල් විශේෂයෙන් සුබ සාධන රටවල් මුණ පාපු. ඒ නිසා ඒ අය කල්පනා කළා නෑ දැන් අපේ කාර්යභාරය වැඩි ඒ නිසා අපි දැන් මේක ටිකක් අයින් කරන්න ඕන. මේකෙන් අපින් ඈත් කරන්න ඕන. මෙන්න මේ මතවාදී ඉදිරිපත් වෙනවා නව ලිබරල්වාදී අදහස හැටියට. ඒතර ඒ එක AI කියනෝ නෑ දැන් රාජ්‍ය කියන්නේ අවම රාජ්‍යයක් හැටියට තමයි දැන් අද කතා කරන්නේ මේ නව ලිබරල්වාදී අදහස් තුල. එතන මේ අවම රාජ්‍ය තුල විශේෂයෙන් රාජ්‍යයේ වගකීම් අපිට පේනවා පෞද්ගලික අංශයට වෙළඳපොළ බලවේග ශක්තිමත් කිරීමට තමයි අද කතා කරන්නේ ලෝක හැම රටක්ම අඩු වැඩි වශයෙන්. එතන මේ මතවාදී අපිට පේනවා ඇත්තට විශේෂයෙන් 1970 මේ දශකයේ මැද භාගයේ ඉඳලා ඉදිරිපත් වෙන්නේ විශේෂයෙන් දියුණු ධනවාදී රටවල් වලින් ඉදිරිපත් වෙන්නේ ඒ වුණ පාපු අර මං කලින් කිව්ව ප්‍රශ්න දෙක නිසා. එතන මේ නිසා අද රාජ්‍ය කාර්යභාරයේ අවම ක්‍රමය නිසා අද ඇත්තටම කතා කරන්නේ අවම රාජ්‍යයක් පිළිබඳව. නිසා නිර්බාධවාදී රාජ්‍යයක් ගැන කතා කරනවා සුබ සාධන රාජ්‍යයක් ගැන කතා කරනවා මේවන විට කතා කරනවා ඇත්තටම අවම රාජ්‍ය සංකල්පයක. නමුත් අර මුලින්ම තිබිච්ච නිර්බාධවාදී රාජ්‍යයට වඩා ඇත්තටම අවම රාජ්‍ය කියන එක වෙනසක් තියෙනවා. මොකද අර ඇඩම් ස්මිත්ලා කිව්වා වගේම සම්පූර්ණ රාජ්‍යයට සම්පූර්ණයෙන් මේ ඈත් වෙලා ඉන්න බෑ. මොකද යම්කිසි මට්ටමක සුබ සාධනයක් කරන්න ඕන. නමුත් විශාල කාර්යභාරයක් පෞද්ගලික අංශයට ලබා දෙමින් පවතීමක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ තුල ඇත්තටම මේ තුල කියන එක තමයි ඇත්තටම ලිබල් රාජ්‍ය තුල රාජ්‍ය කියන එක පවතින දිගටම. මේ රාජ්‍ය තුල පවතින නමුත් රාජ්‍ය ස්වરૂපය වරින් වර වෙනස් වෙනවා. ඉතින් රාජ්‍ය කියන එක සුබ සාධනය මහජන යහපත වෙනුවෙන් තියෙන ආයතනයක් කියන මතවාදය තමයි මේ ස්වરૂප තුන තුලම කතා කරන්නේ. මේක තමයි ඉතාමත්ම සරලව ඇත්තම ගත්තොත් එහෙම අපිට දකින්න ලැබෙන්නේ. රාජ්‍ය පිළිබඳ ලිබරල්වාදී මතය එතුමා පෙන්වා දුන් ආකාරයට විවිධ වූ අවශ්‍යතාවයන් ඔස්සේ විකාශනය වුණු මතවාදයක්. විශේෂයෙන්ම නිර්බාධවාදී මතවාදයේ සිට වර්තමානයේ පවතින අවම රාජ්‍ය සංකල්පය දක්වා ලිබරල්වාදය ව්‍යාප්ත වෙලා තියෙනවා. රාජ්‍ය පිළිබඳ මතවාදයන් අතරේ ලිබරල්වාදය හැරුණුකොට ඊට ප්‍රතිවිරුද්ධ මතවාදයක් ඉදිරිපත් කරපු මතවාදයක් හැටියට අපිට ෆැසිස්ට්වාදය හඳුනන්න පුළුවන්. අපි රාජ්‍ය පිළිබඳ හදාරද්දී ෆැසිස්ට්වාදී මතයටත් විශාල වැදගත්කමක් දෙනවා. මොකද මේ විවිධ වූ මතිමතාන්තර මත නැත්නම් මතිමතාන්තර පිළිබඳ අධ්‍යයනය කරද්දී මේ ෆැසිස්ට්වාදී මතයත් ඊතර ආකාරයකට වෙනත් ආකාරයකින් රාජ්‍ය දිහා ප්‍රවේශ වීමක් සිද්ධ කරන නිසා. කථිකාචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා ෆැසිස්ට්වාදී මතය පිළිබඳ කුමන අදහසක්ද දරන්නේ? ඇත්තටම රාජ්‍ය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන මතවාදයක් තමයි ෆැසිස්ට්වාදී මතය. ෆැසිස්ට්වාදී මතය පිළිබඳව සාකච්ඡා කිරීමේදී පැහැදිලිව සාකච්ඡා කරන කාරණයක් තමයි ඒකාධිකාරී ධනපති පන්තියේ දේශපාලන ප්‍රකාශන විදිහට ෆැසිස්ට්වාදී හඳුන්වනවා. මම හිතන්නේ මේ ෆැසිස්ට්වාදී ගැන ඊතරම් විශාල න්‍යායකින් සමන්විත එකක් නෙවෙයි,
හුදු වැඩපිළිවෙලක් විතරයි මේක සලකන්නේ. ඒතර මං කිව්වා ඒකාධිකාරී ධනපති පන්තියේ දේශපාලන ප්‍රකාශනය කිව්වේ ධනවාදී ආර්ථික ක්‍රමයේ ඉහළම අවස්ථාව තුළ ආර්ථිකය තුළ ප්‍රධාන වශයෙන් මහා පරිමාණ ප්‍රාග්ධනය සහ ඒ වගේම කුඩා පරිමාණ වශයෙන් ප්‍රාග්ධනි හිමි කොටස් දෙකක් නිර්මාණය වෙනවා. එතෙන්දී ආර්ථිකය තුළ වැඩි වටිනාකමකින් සමන්විත මහා පරිමාණ ප්‍රාග්ධනය සහ ඒ වගේම අඩු වටිනාකමකින් සමන්විත කුඩා පරිමාණ ප්‍රාග්ධනය අතර ඇතිවන තරඟකාරීත්වය තුළින් මහා පරිමාණ ප්‍රාග්ධනය විසින් කුඩා පරිමාණ ප්‍රාග්ධනය ගිල ගැනීමක් සිදු වෙනවා. එහිදී මහා පරිමාණ ප්‍රාග්ධනයට හිතසුව පිණිස දේශපාලන ක්‍රමයේ සැකසීමයි පැසිස්ට්වාදී තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධනවාදී උපරිම අවස්ථාව තුල මේ පැසිස්ට්වාදී කියන මතවාදය නිර්මාණය වෙනවා. ප්‍රායෝගිකව සලකා බැලුවම පැහැදිලි වෙන කාරණේ තමයි 1930 දශකයේ මුල් කාලය තුල ජර්මනිය සහ ඉතාලිය තුල මේ පැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණා. එතකොට මෙන්න මේ රාජ්‍යයන් දෙක තුල මූලික වශයෙන් ක්‍රියාත්මකෝ පාලන ක්‍රමයන් දෙක දිහා බලලා අපි පැසිස්ට්වාදී පවතින ලක්ෂණ සාකච්ඡා කරමින් යනවා. එතෙන්දී පැහැදිලි වෙන කාරණයක් තමයි, කියන්නේ පැසිස්ට්වාදී තුල පැහැදිලි වෙන කාරණයක් වන්නේ ලිබරල්වාදී මතය, ඒ වගේම සමාජවාදී මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එනිසා මේ මතවාදයන් දෙකට වඩා හත්පසින් වෙනස් මතවාදයක් විදිහට පැසිස්ට්වාදී හඳුන්වන්න පුළුවන්. තොර පැසිස්ට්වාදයේ තුල සාකච්ඡා කරන ප්‍රධාන කාරණේ තමයි රාජ්‍ය උත්තරීතර අග්‍රස්ත යෝගයෙන් බලවත් සංවිධානයක් විදියට සාකච්ඡාර බඳුන් වෙනවා. එහිදී අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සමින් ලිබරල්වාදයේ තුල රාජ්‍ය හා ජාතිය දෙකක් විදියට සලකනවා. නමුත් පැසිස්ට්වාදයේ තුල රාජ්‍යයයි ජාතියයි සර්ව සම විදියට සලකන්නේ. එතෙන්දී පැහැදිලි වෙන කාරණයක් තමයි මුසෝලනි එක්තරා අවස්ථාවකදී කියනවා ගොඩනැගිල්ලේ ශ්‍රී විභූතිය පිළිබඳ කතා කරනවා මිස එයට සම්බන්ධ වුණු ගඩොල් කැට ගැන කතා කිරීමෙන් පළක් නැහැ කියලා. මෙතෙන්දී ගොඩනැගිල්ල සමාන කරන රාජ්‍යයට එවන් ගඩොල් කැට සමාන කරනවා සමාජයේ ජනතාව. ඒතර සමාජයේ ජනතාවගෙන් සමන්විත වෙලා නැත්නම් ජනතාවගේ සහයෝගයෙන් රාජ්‍ය නිර්මාණය කරාට පස්සේ රාජ්‍ය වැදගත් වෙනවා මිස ජනතාව වැදගත් නොවනවායි කියන එක අදහසයි මුසෝලනි මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා රාජ්‍යය උත්තරීත ඒ වගේම අග්‍රස්ත ඒ වගේම බලවත් සංවිධානයක් විදියට සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම පැසිස්ට්වාදයේ තුල සාකච්ඡා කරන අනිත් කාරණේ තමයි රාජ්‍ය හා සමාජය දෙකක් විදියට සලකන්නේ නැහැ. ඒ වගේම සමාජයේ වැදගත්කම සැලකීමට බඳුන් වෙන්නෙම නැහැ. රාජ්‍යයේ වැදගත්කමයි එතෙන්දී උත්තරීතර කොට සලකන්නේ. ඒ අනුව සමාජයේ සැලකිල්ලට බඳුන් වෙන්නේ නැහැ. ඒතර ජාතිය සැලකිල්ලට බඳුන් වෙන්නේ නැහැ. සමාජයේ සැලකිල්ලට බඳුන් වෙන්නේ නැහැ. රාජ්‍ය උත්තරීතර එකක් විදියට සලකනවා. අනිත් කාරණේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වගේ අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාවය මේ වගේ දේවලුත් පැසිස්ට්වාදයේ තුල ලැබෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පැසිස්ට්වාදීන් ප්‍රතික්ෂේප කරනවා. මෙතෙන්දී ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ කුණු වී ඕජස් ගන්න ශරීරයකට සමාන කරන්න පුළුවන් දෙයක් කියලා. අනිත් අතට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ඔවුන් කියනවා පාර්ලිමේන්තුව කියන්නේ හෙමින් ඉදිරියට යන ඒ වගේම කතා සාප්පුවක් විදියට මෙය සලකනවා. මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණයෙන්ම පැසිස්ට්වාදීන් ප්‍රතික්ෂේප කරනවා. අනිත් කාරණේ තමයි පැසිස්ට්වාදයේ තුල බහුවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගැනීමට ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේ වෙනත් කිසිදු දේශපාලන මතවාදයකට ඉඩකඩ පහසුවක් ලැබෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි බලපෑම් කණ්ඩායම් වලට, වෘත්තීය සමිති වලට මේ වගේ දෑවලට ක්‍රියාත්මක වීමටත් අවස්ථාව දෙන්නේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලි පැසිස්ට්වාදය ඊටාම ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියාත්මක වුණු එකක් විදිහට සලකනවා. අනිත් කාරණේ තමයි පැසිස්ට්වාදීන්ගේ විදේශ ප්‍රතිපත්තිය උනේ අධිරාජ්‍යවාදී එකක්. ඇත්තරම මේ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අවශ්‍ය උනේ ඒ පැසිස්ට්වාදයේ තුල මහා පරිමාණ වශයෙන් නිෂ්පාදන සිදු කිරීම සඳහා යටත් විජිත රාජ්‍ය නිර්මාණය කිරීමත් ඒ රාජ්‍ය තුලින් අමුද්‍රව්‍ය ලබා ගැනීමත් අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කරන නිමි භාණ්ඩ නැවත විකිණීම සඳහාත් රාජ්‍ය පුරුල් කරගත යුතුයි. ඒ නිසා අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක් පැසිස්ට්වාදීන් විසින් අනුගමනය කරව බවක් පේනවා. ඔව්. අද වැඩසටහන තුලින් දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය සාධකයක් වශයෙන් සලකන, කේන්ද්‍රීය හැදෑරීමක් වශයෙන් සලකන රාජ්‍ය පිළිබඳවයි
අද සාකච්ඡා කළේ. ඇත්තටම මේ වැඩසටහනට සහභාගී වූ අපේ මහාචාර්යතුමා ඒ වගේම කථිකාචාර්ය ප්‍රියන්ත මුදිරියේ මහතාටත් මා ස්තුතිවන්ත වෙනවා. තක්ෂලා වැඩසටහන සම්බන්ධයෙන් ඔබගේ අදහස් තිබෙනවා නම් ඔබට ඒ බව ලියා දන්වා එවන්න පුළුවන්. නිෂ්පාදක ස්වාධීන රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්‍රමුල්ල කියන ලිපිණයට. ඒ වගේම ඉදිරි වැඩසටහනකින් තවත් අප විශේෂ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරලීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.